විනය කර්ම පොත. මහාචාරය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමිපාදයන් විසින් සම්පාධිතයි. ලේකම්ගේ සටහන් ශාසනයේ පැවැත්මට හේතුවන විනේපිටකය හා විශේෂයෙන් භික්‍ෂුටවය හා භික්‍ෂු සමගිය ගොඩනගන්නා වූ එහි ඇතුළත් විනයකර්ම ිඳව ඇති නොදැනුමට හේතු දක්වන පූජ්‍යපාදරේරු කානේ නාහිමියෝ මෙහි ප්‍රස්ථාවනාවෙන් වැදගත් කරුණු කීපයක් අපේ අවධානයට ලක් කරති. සමාජය හේතු නිසා භික්‍ෂ පරමාර්ථවලින් සංඝයා වහන්සේ ඇත්වීමත් විනය කර්ම ඒකාධිකාර පිහිටුවීමත් මේ අතර වැදගත් වෙයි සමකාලීන පණිරුවනක් වූ පූජපාද යක්කඩුවේ පං්ඥාරාම නාහිමියෝද තම සගිබන සමන්නේසනා හා වනකතා යන කෘතින් මගින් මේ පණවිඩය දුන් බව අපි දනිමු. භික්‍ෂූත්වය ආරක්‍ෂා කර ගනිමින් සංකීරණ සමාජයක කටයුතු කිරීම හා ගිහි පැවිදි වෙනස ගැන තේරු මැතිව ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය කිරීම, අද මහා සංගරත්නයෙන් ඉටුවී යුතු අගනා කාර භාරයකි ගිහියන් විනය දැනුුවෙන් පිරිහිී සිටින් නිසා නොබියව ප්‍රතිපදාව බිඳන හෝ, විනිය ප්‍රඥපතිය තමන්ව නොදනීම නිසා එය බිඳන හෝ භික්‍ෂූ වහන්සේ අනෙකුත් සමයන් අතර, බුදු සමය සිටිනා උත්තරීතර තත්ත්වය හවා දක්වන්නට අසමත් වෙති. වෙනත් ආගමිකයන් තම අනුගාමිකයන් රදවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලාමක පිළිවෙ ක්‍රියාත්මක කිරීමෙන් පහත වැටනවාට වඩා බෞද්ධ භික්‍ෂූන් වහන්සේට තම දායකයන් ඇද බැඳ තබාගන්නා ශ්‍රද්ධාව මහත් කිරීමේ මග, ප්‍රඥපතිය නොපිරිහලා ක්‍රියාත්මක කිරීම බව බොහෝ දෙනා වහන්සේට නොවැටහීම අභාගියකි. බෞද්ධකම ගැන දැනුමත් අභිමා දායකයන් තුළ රඳවන්නට අසමත් උන්වහන්සේලා වෙනත් සමයන් පිළිගන්නට තම දායකයන්ට මං පාදති. මහා සංගරත්නය රැකීම පිණිස යුතුකුමක් වශයෙන් ගියා පුදන පරිෂ්කාරයෙහි ආගමික අගේය ඉතිහාසය විසින් වෙනස් කර ඇති බවත් ආනිසංසයන් පැරණි අගෙන් දැක්විය නොහැකි බවත් බෞද්ධයන්ගේ විචාරයට ලක්ව ඇති බව පෙනේ. විද්‍යාවහා තාක්ෂණය පෙරුමුණු ගත් නව අධ්‍යාපන රටාවෙන් ආගමගැන ඉහළ තක්සේරුවෙන් සිතන තරුණු පිරිස අඩු කරයි. මේ නිසා, නිතතින් ගිහි මාන සිකත්වය ආකර්ශ්ණය කරගන්නා බුද්ධ ආඥඥාව රැකීම සඳහා භික්‍ෂු අධ්‍යාපනයේ විශේෂතනක් හිමිවිය යුතු බව වග කියිය යුතු ගිහි පැවිදි දෙපෙරිසෙහි අවධානයට යොමු විය යුතු ඇත. තමන් නැසුරු කරන භික්‍ෂූන් වහන්සේ නිසා දායකයාගේ තෙරුවන් කරෙහි ශ්‍රද්ධාව තහවුරුවන අරු ුදුරජාණන් වහන්සේ නොෙක් තනහි දේශනා කර ඇත ඒ නිසා චිරාත්කාලයක් බුදුසොසුන රැකීමෙන් ලෝකයාට සැලසෙන යහපත පවත්වා ගැනීම පිණිස වර්තමාන මහා සංගරත්නය සැරියුත් මුගලන් පරම්පරාවට ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම පිණිස විනේ පිටකය ගැන අවධානය යොමු කරත්වා මේ මුද්‍රණයේදීත් මීට පෙර පූජ්ජ කිරියොරුවේ දම්මානන්ද හිමිපානන් හා කොකුල්පන්නේ සුදස්සි හිමිපානු වහන්සේලා කියවූ සෝදු පත් සටහන් ප්‍රයෝජනවත්විය. කලින් මුද්‍රණයේ තිබූ සුළු අඩුපාඩුද විනය කර්ම අත්පොතක් වූ මෙහි තිබීම නුසුදුසු බව සැලකූ දම්මානන්ද හිමිපානෝ. එවැනි තැන් සොයා බලා නැවත සකස්කිරීමට දැඩි අවධානයක්යද වූ. සංසෝධිත පරිගණක වර්ණ සංයෝජනයෙන් දායක වූ ඒ හොරන රුමායා ක්‍රෆික්සිී සාාලිය ජයකොඩි මහතාය. සිකුර මුද්‍රණනාලාධිපති ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛකාරය මණ්ඩලේ දායකත්වෙන් මනාලෙස මුද්‍රණ කටයුතු නිම විය. අප අරමුදල පවත්වන්නට උර දෙෙන සියලු සැදෑැවත් වූ මේ පොතෙහි නොකඩවා පැවැත්මටද උපකාර වූහ. ස අල්ලන්ට බුදු සසුනය පැවත්මට සම්බන්ධ වූහයි ලැබෙන සතුරු සිතින් සැනසීම වේවා. තිසරණ සරණයි සීතන්පුුලි ආරච්චි ගරුලේකම් ශ්‍රී සන්ද මෙමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය එදා සට ඔක්තෝබර් විසි වන දින පොකුණු විට දීය. ප්‍රස්ථාවනා විනෝනාම සාාසනස්ස ආයු විනයේ ටිතේ සාසනං ටිතං හෝත යන සංගීතිකාරක මහරහතන් වහන්සේලාගේ වචනය පරිදි තතාගතයන් වහන්සේගේ ආඥඥා දේශනාව වූ විනයපිටකය සර්වචඥ ශාසනයේ ජීවය වන බැවින්ද විනය පවත්නාතෙක්ම බුදු සොසුන පවත්නා බැවින්ද. සකළ ශාසන මාමක භික්ෂූන් විසින්ම අත්‍යාදරෙන් විනයපිටකය පරිශීලනය කළ යුතුය සීමමා බන්ධන උපසම්පදා ආදී විනයපිටකෙහි එන කර්ම විනය කර්ම නම් වෙයි කුලපුත්‍රයන් උපසම්පදා කොට බුදුසසුනුට ඇතුළු කිරීම හා එසේ බුදුසසුනට ඇතුළු වූ කුලපුත්‍රයන්ගේ සීලය නැවත නැවත සංස්කරණයක්ත් විනයකර්ම මාර්ගයෙන්ම සිදු කළ යුතු බැවින් විනයකර්මයද බුදු සසුනෙහි උසස්තනක් ගන්නකි විනය කර්ම කරන කල්හි විනයාගත ක්‍රම හා නොයික්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතුය වර්ධවා කරන විනය කර්මය කෙළේද නොකලේ මෙන් වෙයි. නොදැනව්වද විනය කර්මය වර්ධවාකිරීම ඉතා නපුරකි. එයින් බුදුසසන නැසෙන්නේය වර්ධවාසීමා බන්ධනයක් කළොත් ගල්කනු සිටවා ඇතද එය සීමාවක් නොවෙයි එහි කරන විනය කර්ම එකකදු හරියන්නේ නොවෙයි. එහි උපසම්පදාවක් කෙළේද ඒ උපසම්පදා කරනු ලැබූෝ උපසම්ප්‍යියෝ නොවැදී. මතුකාලයේදී ඒ අසීමාවල උපසම්පදා කරනු ලැබුවන් විසින් කරන පැවිදි උපසම්පදා එකකුදු හරි නොයන්නේය සීමාව හොඳ වුවද උපසම්පදා කර්මය වරදවා කරනලත් දේනම් ඕහුද අනූප සම්පන්නයෝම වෙති. මතුකාලයේදී ඔවුන් විසින් පැවිදි කරන ගෝලයෝද නොපැවිද්දෝ අනුසම්පන්නෝම වෙති. වරදවා විනය කර්ම කිරීමෙන් වන හානියේ බරපතල බව මේ කරුණු වලින් තේරුම් ගත යුතුය. විනය කර්ම ගැන මනා දැනුමක් ඇතිවීමට සම්පූර්ණ විනයපිටකයම මැනවින් උගතයුතුය නොසේ නම් විනයකර්ම හෝ වෙන් වශයෙන් උගතයුතුය. මැනවින් විනයකර්ම කළ හැකිවීමට පොත් පරිශීලනයමත් ප්‍රමාණවත් නොවෙයි. ඒ සඳහා විනයකර්ම කළ පුරුද්ධද තිබියයුතුය. අතීතේ විසූ බොහෝ භික්‍ෂූහු විනයකර්ම ගැන දැනීම හා කළ පුරුද්ධ ඇත්තෝ වූහ කාල භික්‍ෂූන් අතර විනය කර්ම ගැන මනා දැනුවහා කළ පුරුද්ධ ඇති භික්‍ෂූන්, බහුල නැති බව කියිය යුතුය. එයට හේතු කීපයකි. අතීත භික්ෂුවට ධර්ම විනය පරශීලනයට තමාගේ මුළු කාලේම යෙදවිය හැකිවති බිණි. වර්තමාන භික්ෂුවට ලෝකෙහි තත්ත්වයක් ඇතිව වාසය කිරීමට ධර්මය විනය හැර තවත් බොහෝද ඉගෙනගන්නට සිදුවී තිබෙයි. එබැවින් වර්තමාන භික්ෂුවට තමාගේ උගෙනීමේ කාලයෙන් වැඩිහරයක් ධර්මවිනයෙන් පිටත් දේ උගනීම සඳහා යොදවන්නට සිද වී තිබෙයි. එද මෙකල භික්‍ෂූන්ට ධර්මඥානය හා විනයඥානය මදවීමේ එක්ේතුවකි. පිරිවෙනක උගෙනීම අවසන්කොට සිය අරමට පැමිණියා වූ භික්ෂුවටද පන්සලේ කටයුතුවලට හා දායකයන්ගේ කටයුතුවලටත් සංගයාගේ කටයුතුවලටත් තමාගේ අඩුපාඩුකම් පිරිමසා ගැනීමේ වැඩවලතත් මුළු කාලේම යොදවන්නට සිදවෙයි. ඒද මෙකල භික්ෂුවගේ ධර්මවිනේ ඥානය මදවීමේ එක් හේතුවකි ලාන්කික භික්‍ෂූන්ට විනය කර්ම නුපරුද වීමට ඇති තවත් හේතුවක් නම් ඒ ඒ නිකායවල උපසම්පදා කර්මය එක්ෙක් පිරිසක් විසින් අයිතිකරගෙන තිබීමය. උපසම්පදා කර්මය තතාගතයන් වහන්සේ විසින් එක් පිරිසකට පමණක් හිමිකර ඇතියක් නොවෙේ. ඒ උපසම්පදාව ඇති සකළ භික්‍ෂූන්ටම හිමිය. මධ්‍යදේශයෙන් පිටත ඕනෑම ප්‍රදේශයක පිහිටි සීමාවකදී උපසම්පදා වැති භික්‍ෂූන් පස්්නමක් එක්ව උපසම්පදා කර්මය කළ හැකිය. බුද්ධ කාලෙහි ඒ ඒ පෙදෙස්වල විසූ උපසම්පදා අපේක්ෂකයන් උපසම්පදා කර තිබෙන්නේ ඒ ඒ පෙදෙස්වල විසූ භික්ෂූන් විසින්මය ුමයේ දැනුදු ඒ ඒ පෙදෙස්වල උපසම්පදා කර්මය කරන්නේ ඒ ඒ පෙදෙස්වල භික්ෂූන් විසින්මය. උපසම්පදා කර්මයට නියමිත විශේෂ පිරිසක් හා විශේෂ තැන් එහි නැත. සැම තැනම කෙරෙන උපසම්පදා කර්ම වෙනසක් නැතිව එහි පිළිගනු ලැබෙයි. අටේ සියලු පෙදෙස්වලම උපසම්පදා කර්මය එහි කෙරන බැවින් වාට සහභාගී වන්නට ලැබීමෙන් සියලුම භික්‍ෂූන්ට විනය කර්ම කිරීමේ පුරුද්ධ ඇතිවෙයි. ලංකාවේද ඒ සිරිත පවතිතහොත් බොහෝ භික්‍ෂූන්ට විනය කර්ම පිළිබඳ අභ්‍යසයක් ඉබේම ලැබෙන්නේය. එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමිවතිබීමේ ගුණ අගුණ දෙකම කියහැකිය ක් ගුණ එහි ඇතත් ඉතාම නපුරු ආධිනවයක්ද එහි ඇත්තේය. එනම් උපසම්පදාව හිමිකරගෙන සිරින පිරිස යම් කිසි ක්‍රමයකින් අශුද්ධ පිරිසක් වී නම්. මුළු නිකායටම ඒ නිකායේ සග පරම්පරාවටම උපසම්පදාව නැතිවීයාමය. උපසම්පදා අපේක්ෂකයකුට උපසම්පදාව ලබාගැනීමට ඇති ඉතාම හොඳ ක්‍රමයනම්. තමා හොඳින් දන්නාහදුනන නිර්මල උපසම්පදාව ඇතියන් හැටියට සැකයක් නැතිව තමාට පිළිගතහැකි පිරිසිකගෙන් උපසම්පදාව ලබා ගැනීමය. එසේ උපසම්පදාව ලබාගත් භික්‍ෂුවට තමාගේ උපසම්පදාව පිළිබඳ සැකයක් ඇති නොවේ. ඒ නිසැක බව ආදරෙන් සීලේ රැකීමටක් කරුණක් වෙයි. තොරතුරු නොදන්නා නාදනන පිරිසකගෙන් උපසම්පදාව ලබාගත් තැනැත්තාට තමාගේ උපසම්පදාව පිළිබඳ ස්තීර විශ්වාසයක් ඇති නොවේ. නො එෙක් විට උපසම්පදාව ගැන කොකුස් ඇති වෙයි. ඒ හොඳින් මහනදම් පපුොරණු කැමැති කුලපපුත්‍රයෙකුට මහත් බාධාවකි. අදයිරයට කරුණකි. උපසම්පදා කර්මය එක් පිරිසකට පමණක් හිමිවී තිබීමේ තවත් ආදීනවයක් නම්, උපසම්පද අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ ගුරුවරුන්ට බොහෝ මුදල් සපයන්නට සිදුවීමය. අද පවත්නා තත්වය හැටියට නම් මුදල් වැය නොකොට උපසම්පදාව නොලබිය හැකිය. පැවිද්ධන්ට මුදල් පරිහරණය තහනම් කොට සිකපද පැනවූ තතාගතයන් වහන්සේ මුදල් වැය නොකොට නොලබිය හැකි උපසම්පදාවක් නොපණවන සේක. උන්වහන්සේ විසින් උපසම්පදාව පනවා ඇත්තේ, පාසිවුරු ඇති කවර දුප්පත් උපසම්පදා අපේක්ෂකයකොට වුවද. සතේකදු වැෑ නොකොට උපසම්පදාව ලැබී හැකි පරිද්දෙනි. අද උපසම්පදාව පිළිබඳ පවතින්නේ ඊට ඉඳරාම වෙනස් ක්‍රමයකි. උපසම්පදාව මුදල් වැෑකොට ලැබිය ුත්තක් වී ඇති බැවින් ගිහියන් මගුල්ලියුම් නෑමිතුරන්ට යවන්නාක් මෙන්. උපසම්පදා කර්මයට මුදල් ලබුණනු පිණිස නෑ මිතුරන්ට දායකයන්ට ලියවම් යවීම අද රටේ සිරිතක් වී තිබේ. උපසම්පදා කාලවලදී සමහරුන්ට ඒ ගැන එවන ලියුම් එකක් දෙකප නොව බොහෝ ගණනක්ත ලැබේ ය රටට කරදරයකි බොහෝ දෙනාගේ අප්‍රසාදයටද කරුණකි. එක්කෙක් නිකායක එක්කෙක් පිරිසක් විසින්ම උපසම්පදා කර්මය කරනකාල්හි එ යම්කිසි වරදක්ගෙන මුළු නිකායටම උපසම්පදාව නැතිය කියා තවත් කෙනෙකු විසින් චෝදනා කරන්නට ඉඩ ඇති බැවින්. එක් එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමිකරගෙන තිබීම, නිකාය බේදය උග්‍රවීමටද හේතුවකි. කරුණු මෙසේහෙයින් එක් එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමි වී තිබේ. තිබීමේ, සුදුසු නුසුදුසු බව ගැන මහා සංඝයා වහන්සේ කල්පනා කරන සේක්වා. විනයකර්ම පිළිමඳ දතියුතු කරුණු විනේපිටකෙහි එක් පරිච්චේදයකම සඳහන් නොවන බැවින් විනයපොත් කියවා විනය කර්ම ගැන දතියුතු සියල්ල දැනගැනීමට ලෙහිසි නැත විනයපොත් භාවිතය අඩු භික්ෂූන්ට විනයපොත්වලින් ඒ ඒ විනයකර්ම ගැන සඳහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය එබවින් විනයකර්ම ගැන පලපුරුදුකම් මද වූද විනයපොත් භාවිතය මද වූද භික්‍ෂූන්ට ඒ ඒ විනයක්කර්ම කරන හැටි පහසුවෙන් දතහැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදි ලෙස්ස කරගත හැකිවනු පිණිස සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනයකර්ම පොත නම්බූ මේ ග්‍රන්තයේ සම්පාදනය කරන ලදී මෙහි පැවිදි කිරීම හා උපසම්පදා කර්මයද උපසම්පන්න භික්‍ෂූන්ගේ සීල පාරි සුද්්‍යිය සඳහා කරන්නට සිදුවන විනය කර්ම බොහෝ ගරනක් ද වරද කරන භික්‍ෂූන්ට දඩුවම් පිණිස කරන පබ්බාජනීය කර්ම ආදී කර්ම බොහෝ ගණනක්ද. ගහින්ට දඩුවම් පිණස කරන පත්த்த නිකුච්ජන කර්මයද, සංඝයාගේ හා පුද්ගලයන්ගේ පහසුව පිණිස කරන විනය කර්ම බොහෝ ගණනක් ද. දुෂ්කර විනයකර්මයක් වූ සීමමා බන්ධන කර්මයද. පහසුවෙන් තේරුම් ගත හැකි පරිදිී දක්වා ඇත. විනේහි අවියත් භික්‍ෂ පිරිසකට වුවද මේ පොතේ ආධාරයෙන් නිබරදි ලෙස උපසම්පදා කර්මයක් සිදු කළ හැකි වනු ඇත. දැනට භික්‍ෂූ නතර කෙරෙන, භික්‍ෂූන්ට යම් යම් අවස්ථාවලදී කරන්නට සිදුවන විනය කර්ම, සියල්ලම අඩුවක් නැතිව මෙහි ඇතුළත් වී ඇත. කර්මවාක්‍ය කීම ඉතා සැලකිල්ලෙන් කළ යුත්තකි. කීමේදී වරදක් වුවහොත් කර්මය සිදු නොවෙේ. එබැවින් විනය ගරුකයෝ පොත් බලාගෙනම කර්මවාක්‍ය කියති. යවෘර්ධ මහා ස්තවීරයන් වහන්සේලාටත් පහසුවෙන් කියවිය හැකිවනු පිණිස මෙහි කර්මවාක්‍යයන් ලොකු අකුරෙන් මුද්‍රණය කරවා ඇත. වර්ග කීපයක අකුරු යොද වන මෙබදු පොතක් මුද්‍රණය කිරීම කල්ගත වන දුुෂ්කර වැඩකි එහෙත් මරධාන අනුල මුද්‍රණලේ කළවනාකාර තැන් පත් WDJ රත්නායක අපපුහාමි මහතාගේ ක්‍රියාසූරත්වෙන් මේ පොතේ වැඩ ඉතා කෙටි කලකින් නිම වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු පොතක් මුද්‍රණය කරවීමේ දී ගත් කතුවරයකුට කරන්නට සිදුවන සෝදුපත් කියවීම් ආදී හැම වැඩක්ම මේ පොත මුද්‍රණයේදී ඉතා සැලකිල්ලෙන් කරදුන් අපගේ ශිෂ්‍ය හේන් ගොඩ කල්්‍යාන දම්ම නමට පින් සිදුවේවා බුදු සසුන බැබලේවා මීට ශාසන ස්ථකාමි රේරුකානේ ඡන්ද විමල ස්තවීර බුද්ධවාර්ච දෙදාා සාරසිය අනුනාමය විවාහර වර්ශය එද්දා ස්වමසය පනස් පහ ඔක්තෝබර් දහාවෙන දින පොකුණු විට ශ්‍රී වින අලංකාරාමේ දය